මාව මරල දාලා යන්න ලොකු සැලැස්මක් තියෙනවා. මම මේක අධ්‍යක්ෂක එකතු කරලා මගේ මහානායක හාමුදුරන් වහන්සේලාගෙන ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව හොයලා බලන්න. අනුනායක හාමුදුරන් වහන්සේලා ගෞරවනීය මහා සංඝරත්නයේ මේ පිළිබඳව හොයලා බලන්න. මම ඉන්නේ මංගලගම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කරලා ආවා. ඒ පැමිණිල්ලෙන් පස්සේ තමයි මට දැඩි තර්ජනයක් මේ වෙනකොට සිදු වෙමින් පවතින්නේ. ඒකේ අංක 1 මංගලගම පොලිස් ස්ථානාධිපතිතුමා, ඒක මම දැන් අද හැන්දෑවේ තමයි දැනගත්තේ. ඒක හරි ලස්සනට ඒගොල්ලෝ තිරපිටපතක් ලියලා මාව අත්අඩංගුවට ගන්න වැඩපිළිවෙලක් දැන් කරගෙන යනවා. අද පොලිසියේ මං හිතන්නේ විශාල පිරිසක් ජීප් 2-3 වට කරගෙන මාව අත්අඩංගුවට ගන්න ප්ලෑන් එකක් හැදුවා. ඒක වැරදුනා. ඒ කාන්තාව විදේශ රටක ඉඳලා මේ කටයුත්ත කරගෙන යනකොට ඒ කාන්තාවගේ පුරුෂයා මේ වෙනකොට බන්දනාගාරගත කරලා ඉන්නවා. ළමයි දෙන්න බලාගන්න දීලා තිබ්බ ගෙදර ඉන්නවා. එයාත් යමගාව. එතකොට මේ ආච්චි අම්මගා ළමයි දෙන්න හිටියා. අද හැන්දෑවේ අවුරුදු 22ක විතර වගේ ලස්සන ගෑනු ළමයි දෙන්නෙකුත්, අර පොඩි පිරිමි ළමයා පමණක්, ළමයි දෙන්නගෙන් එක ළමයෙකුත් පමණක් ඇවිල්ලා මේ ගේ ඇතුළේ ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුණා. පොලිස් ජීප් 2-3ක් ඇවිල්ලා එක පාරට මහපාරේ දඩබඩ ගාලා බැහැලා අඩිය පුප්පලා යමන් හා පුළුවන් නම් ඇතුළට යමන් කියන මාව ඇදගෙන ගිහිල්ලා රිමාන්ඩ් කරන්න ලොකු සැලැස්මක් කරා හැන්දෑවේ මංගලගම ඕවයිසී. දැන් මේවා ලියන්න පොලිස් පොත් අපිට නැහැ. ඇයි? මංගලගම පොලිසියෙම, මංගලගම පොලිසියේ ස්ථානාධිපතිතුමා ගරු අධිකරණ තීන්දු යටපත් කරගෙන වැඩ කරලා උසාවියට අපහාස කරලා තියෙන බවට මම ඊයේ මංගලගම පොලිසියේ පැමිණිල්ලේ සටහන් කරා. ඉතින් ඇත්තටම පොලිසියෙන් නේ නඩුව දැම්මේ. පොලිසියට මේ නියෝගයක් දුන්නේ මේ ඊට වඩා කාටවත් ඇතුළු වෙන්න දෙන්න එපා කියලා. ඊට පස්සේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඊටම දෙනවා. මේක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බාර ගන්න කියලා. එතකොට පොලිසිය බලාගෙන ඉන්නේ මේ වෙනත් පවුලක් ගිහිල්ලා මේ ගේ ඇතුලේ පදිංචි වෙන්නේ. දැන් ඒ කාරණේ අල්ලගෙන මෙයාලට මෙච්චර කාලයක් වැරදි එළියට එන නිසා මේ වෙනකොට මාව අත්අඩංගුවට අරගෙන හිරගත කරන්න, එහෙම නැත්නම් මට වෙඩි තියලා මරලා දාන්න මේ වෙනකොට සියලු සැකසුම් සෝදානම් කියලා මටත් මගේ ඉන්න බුද්ධියංශ තොරතුරු ලැබිලා තියෙනවා. තෙරුවන් සරණයි. මගේ දායක කෙනෙකුම හැම කෙනෙකුටම මට යම් කරදරයක් වෙන වෙලාවට මම දැනුවත් කරනවා. මොකද මගේ දායක මට දන් දෙන, මාව රැක ගන්න, මේ වෙහෙර විහාරස්ථාන ආරක්ෂා කරගන්න උදව් උපකාර කරන බොහෝ පිරිසක් විදේශගතව ඉන්නවා. ලංකාවේ අපේ දරුවෝ ඉන්නවා. මේ හැම කෙනෙක්ම මං ශාසනිකව කරගෙන යන වැඩපිළිවෙල පිළිබඳව උදව් අවබෝධයකින් ඉන්නවා. ඉතින් ඒ අතරේ මට සිදුවෙන යම් බරපතල සිදුවීම් මම සමාජයට දැනුවත් කරනවා. මොකද හේතුව මාව මරල දාලා යන්න ලොකු සැලැස්මක් තියෙනවා. මම මේක අධ්‍යක්ෂක එකතු කරලා මගේ මහානායක හාමුදුරන් වහන්සේලාගෙන ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව හොයලා බලන්න. අනුනායක හාමුදුරන් වහන්සේලා ගෞරවනීය මහා සංඝරත්නයේ මේ පිළිබඳව හොයලා බලන්න. මාව මරල දාන වැඩපිළිවෙලක් මේ වෙනකොට දියත් වෙමින් සැලසුම් සාගතව තියෙනවා. ඒ වගේම මේ රටේ පාලකීන්ට අතිගරු ජනාධිපතිතුමාගෙන් මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ජනාධිපතිතුමා ඊළඟට ජනාධිපති වෙන්න ඕනේ නම් බිම් මට්ටමේ තියෙන මේ ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරන්න. ඔබතුමාට ඒක කරන්න බෑ. නමුත් නියෝග නිකුත් කරන්න, නියෝගයක් නිකුත් කරන්න බිම් මට්ටමින් අපට සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්න වෙනකොට කියන්න කෙනෙක් නැති නිසා අපි මේ විදිහට අන්තර්ජාලය මේක ජනතා අධිකරණයක් හැටියට විශ්වාස කරලා, ජනතා මාධ්‍යයක් හැටියට විශ්වාස කරලා අපි මේක රටට ලෝකෙට කියන්න උත්සාහ ගන්නවා, රටේ බලධාරීන්ට කියන්න උත්සාහ ගන්නවා. ඉතින් එහෙම අපි දැනුවත් කරන්නේම අද දවසේ විශේෂයෙන්ම මේක පොලිස්පතිතුමා දැනගත යුතුයි. අපේ නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා දැනගත යුතුයි මේ කාරණේ. වහාම කඩිනමින් විමර්ශන කණ්ඩායමක් යොදවන්න. මොකද මම ඉන්නේ මංගලගම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කරලා ආවා. ඒ පැමිණිල්ලෙන් පස්සේ තමයි මට දැඩි තර්ජනයක් මේ වෙනකොට සිදු වෙමින් පවතින්නේ. ඒකේ අංක 1 මංගලගම පොලිස් ස්ථානාධිපතිතුමා, ඒක මම දැන් අද හැන්දෑවේ තමයි දැනගත්තේ. ඒක හරි ලස්සනට ඒගොල්ලෝ තිරපිටපතක් ලියලා මාව අත්අඩංගුවට ගන්න වැඩපිළිවෙලක් දැන් කරගෙන යනවා. අද පොලිසියේ මං හිතන්නේ විශාල පිරිසක් ජීප් 2-3 වට කරගෙන මාව
අත්අඩංගුවට ගන්න ප්ලෑන් එකක් හැදුවා, ඒක වැරදුනා. ඒ වැරදුනේ මේ මේ ප්ලෑන් එක තමයි අර ඊයේ පෙරේදා විදේශ රටක ඉඳලා කාන්තාවක් අඬා වැළපෙනවා. ඒ කාන්තාවගේ ගෙදරට ගිනි තිබ්බක් කියලා ප්‍රචාරයක් ගෙනියනවා. සහ භික්ෂුන් වහන්සේලා වෙන අපට විශේෂයෙන්ම මට අපහසු වෙන පරිදි සමාජයට පණිවිඩ නිකුත් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් ඒ කාන්තාව විදේශ රටක ඉඳලා මේ කටයුත්ත කරගෙන යනකොට ඒ කාන්තාවගේ පුරුෂයා මේ වෙනකොට බන්දනාගාරගත කරලා ඉන්නවා. ළමයි දෙන්න බලාගන්න දීලා තිබ්බ ගෙදර ඉන්නවා. ඒ ආච්චි අම්මගාව. එතකොට මේ ආච්චි අම්මගාව ළමයි දෙන්න හිටියා. අද හැන්දෑවේ අවුරුදු 22ක විතර වගේ ලස්සන ගෑනු ළමයි දෙන්නෙකුත් අර පොඩි කිරිමි ළමයා පමණක් ළමයි දෙන්නගෙන් එක ළමයෙකුත් පමණක් ඇවිල්ලා මේ ගේ ඇතුලේ ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් අපි ඊට පස්සේ බැලුවා කවුද දන්නේ දැන් මේකේ වගකීමක් ගත්ත කෙනෙක් ඉන්නවා ලාක්කුවක් පෙරලිලා ගිනි ගත්තොත් එහෙම අර ළම ඉන්න මංගිලි තිබ්බා කියයි. මේ මේකේ වගකීම අරන් තියෙන කවුද කියලා බලන්න අපි එතෙන්ද ගියා. අපි යනකොට ඒ ළමයි යන්න ලැහැත් වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ නිකන් ගේ බලලා දොරවහල යන්න ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ යන්න ලැහැත්ටි. එතන පොලිස් නිලධාරි දෙන්නෙක් ඉඳලා අපිට කිව්වා දැන් මේ ළමයි යන්න ලැහැත්ටි කියලා. ආයෙනම් කමන්නේ රැවෙන් ගිසල යන්න කියන්න මෙහෙ අලි ඉන්නවනි. අපි යන් කියලා අපි එන්න එනකොට තමයි පොලිස් ජීප් දෙක තුනක් ඇවිල්ලා ඒක පාරට මහපාරේ දඩබඩ ගාලා බැහැලා අඩිය පුප්පලා යමන් හා පුළුවන් නම් ඇතුළට යමන් කියන මාව ඇදගෙන ගිහිල්ලා රිමාන්ඩ් කරන්න ලොකු සැලැස්මක් කරා දැහැන්දෑවේ මංගලගම හොයයි සි. දැන් මේවා ලියන්න පොලිස් පොත් අපිට නැහැ. ඇයි මංගලගම පොලිසියෙම මංගලගම පොලිසියේ ස්ථානාධිපතිතුමා ගරු අධිකරණයේ තීන්දුව යටපත් කරගෙන වැඩ කරලා උසාවියට අපහාස කරලා තියෙන බවට මම ඊයේ මංගලගම පොලිසියේ පැමිණිල්ලේ සටහන් කරනවා. ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම සේවක, සංවර්ධන නිලධාරි මේ හැම කෙනෙක්ම මේ උසාවි නියෝගයක් තියෙන ගෙදරක මේ පවුලට ජීවත් වෙන්න දුන්නේ අමු මහ දවල් පෙනිපෙනි. ඉතින් එහෙම කරලා ඒ පවුල විසින් දැන් මේ ගමට නුසුදුසු ක්‍රියාකාරකම් කරනකොට ගමේ ජනතාව හැටියටවත් පන්සලේ හාමුදුරුව හැටියටවත් තීන්දු తీරන ගන්න බෑ. පොලිසිය ස්ථානාධිපතිතුමා අර සියලු උසාවි නියෝග කඩ වෙනකම් වැඩ කරලා. ඉතින් ඇත්තටම පොලිසිය ඉන්නේ නඩුව දැම්මේ. පොලිසියට මේ නියෝගයක් දුන්නේ මේ ඊටකට කාටවත් ඇතුල් වෙන්න දෙන්න එපා කියලා. ඊට පස්සේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩම දෙනවා මේක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බාර ගන්න කියලා. එතකොට පොලිසිය බලාගෙන ඉන්නේ මේ වෙනත් පවුලක් ගිහිල්ලා මේ ගේ ඇතුලේ පදිංචි වෙන්නේ. දැන් ඒ කාරණේ අල්ලගෙන මෙයාලට මෙච්චර කාලයක් වැරදිච්චි වැරදි එළියට එන නිසා මේ වෙනකොට මාව අත්අඩංගුවට අරගෙන හිරගත කරන්න, එහෙම නැත්නම් මට වෙඩි තියලා මරලා දාන්න මේ වෙනකොට සියලු සැකසුම් සෝදානම් කියලා මටත් මගේ ඉන්න බුද්ධි අංශේ තොරතුරු ලැබිලා තියෙනවා. ඒ නිසා මම පොලිස්පතිතුමාට කියන බොහොම බියෙන් සැකෙන් තමයි අද දවස මට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. එකවරක් මට වෙඩි තිබ්බා. එදත් මම ওই පොලිසිය සැක කළා. මම ඒක සමාජගත කළා. එදත් මම සමාජගත කළා මේ පොලිසිය සැකයි මට වෙඩි තැබීමට කියලා. අදත් මම සමාජගත කරන මගේ වෙඩි තැබීමට මේ පොලිසිය සැකයි කියලා. නිසා අධිකරණ ජනාධිපතිතුමාට වැරදි තොරතුරු අපි ගෙන දීලා අපිව ජනාධිපතිතුමාලාට ලං වෙන්න බැරි මිනිස්සු බවට පත් කරලා උසාවි නියෝග දාලා ජනාධිපති වෙනකොට පාරවස්සගෙන අපේ කටින් කෑගස්සවගෙන මහ විකාර නටන්න දන්නවා මිසක අපට අපේ රටේ පාලකයෝ නිලධාරි හම්බෙලා කතා කරන්න ඉඩක් නැහැ. හදලා දෙන්නේ නැහැ. අපිට වැඳ වැඳ යන්න බෑ දේශපාලඥයෝ පස්සේ. ඉතින් ඒ නිසා අපි නිහඬව බලන් ඉන්නවා මේගොල්ලෝ මොනවද අපිට දක්වන ප්‍රතිචාර කියලා. ඉතින් අපි ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා නිහඬ වෙන්න එපා. ඒ වගේම පොලිස් ඇමතිතුමාගෙන්, මහජන ආරක්ෂක ඇමතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා. ඇමතිතුමනි, මංගලගම පොලිසියේ ස්ථානාධිපතිතුමාගෙන් දැන් ඊවන්ට කණ්ඩායම පරීක්ෂණයක් කරන්න. නැත්නම් මේ මිනිස්සුන් ආව වෙඩි තියලා මරලා දානවා අද හැන්දෑවේ හැසිරිච්ච විදිහට. බොහොම සුහදව කතා කරන්න පුළුවන්කම තියාගෙන මාව ගහගන්න තැනට ඇදගෙන ප්‍රශ්නයක් ඇදගන්න ගැගලුවා. මම එතෙන්ට ගියේ නෑ. මම රැවටුන්නේ නෑ වැඩේට. මම හිමින්සරේ මගේ මාත් එක්ක ගිහපු ජනතාවත් එක්ක ආපහු හැරිලා එනවා. හැබැයි අපේ ජනතාව විමසිල්ලෙන් ඉන්නවා. මොකද නීති විරෝධී රටේ අධිකරණ නියෝගවලට ගරු නොකර කටයුතු කරන මේ පොලිස් නිලධාරි, පරිපාලන රාජ්‍ය නිලධාරි මේ සියලු දෙනාගේම ක්‍රියාකාරකම් ගියා පිළිබඳ මේ මිනිස්සු මොනද නැහැ. අපේ ගම්වල මිනිස්සු හරක් නෙමෙයි. හොඳට දැනුම තියෙනවා මේවත් එක්ක හැප්පිලා. ඉතින් මේ ජනතාවත් අවධානයෙන් ඉන්න මොකද්ද මේ වෙන්නේ?
එතකොට අර රටවිරු ගෑණිගේ කතාව මුළු රටම පිළිගන්නවද? එහෙම නැත්නම් මේ රජයේ දේපලත් උසාවි නියෝගයකින් කිසිවෙකුට බය තියන්න බැරි ඉඩමක වැටිලා ඉඳලා මේ කාන්තාව මේ කියන දෝෂාරෝපණ, ඒ වගේම ඔහුගේ ස්වාමි පුරුෂයා මේ ප්‍රදේශවල කරලා තියෙන මහා හොරකම් මේ සියල්ල අනුමත කරලා ගමේ පන්සලේ හාමුදුරුවෝ බලාගෙන ඉන්න ඕනේ. ගමේ ජනතාව බලාගෙන ඉන්න ඕනේ. ඒගොල්ලෝ දොරවල් වහගෙන පරිස්සමින් ඉන්න ඕනේ. ඒක තමයි පොලිසිය මතේ. හරි වෙන්න පුළුවන්. නමුත් මේ විදිය හොරු බිහි වුණොත් අපිට ගම පළාත ප්‍රදේශයක් හදාගන්න බැහැ. කැත්තක් උදැල්ලක් තියාගන්න බැහැ. ඔක්කොම හොරෙන් ගරයි යනවා. ඉතින් ඒ නිසා මම මේ කාරණේ රටට සමාජයට මේ විදියට කියන්න උත්සාහ ගන්නේ අපේ මගේ දායක පින්තුන් මේක කරදරයක් කියලා හිතන්න එපා. මම අසරණයි. අපිට මේවා කියන්න කවුරුත් නැහැ. අපි මේවා අහන කවුරුත් නැහැ. රටේ ඕනතරම් මාධ්‍ය තියෙනවා. විවිධ දේවල් සාකච්ඡා කරාට මේ සත්‍ය කරුණු හෙළිදරව් කරගෙන සාධාරණයක් කරගන්න අපිට උදව් වෙන්නේ නැහැ කිසි කෙනෙක්. සමාජ මාධ්‍යත් බොහොම අඩුයි. නමුත් මම විශ්වාස කරනවා බොහොම ගෞරවාන්විත පිරිසක් මන් දිහා බලාගෙන මම නිවැරදි කියන්නත් ලොකු උත්සාහයක් දරනවා. ඔව් පුතේ, මම නිවැරදි හින්දා තමයි මෙහෙම බය නැතුව කතා කරන්නේ. ඔයගොල්ලෝ මේක කරදරයක් කරගන්න එපා. මේක ජනාධිපතිවරයාට, මේක පොලිස් ප්‍රතිවරයාට, අද වහ වහ අධිකරණ කොමිෂන් සභාවට, අධිකරණ ඇමතිතුමාට මේක ලබා දෙන්න කටයුතු කරන්න. රත්තරන් දරුවනේ, පින්වත් දායකිනි, මොකද මම මේ ඉල්ලීම කරන්නේ? මාව මරණ සැලැස්මක් තියනවාද? මාව මරණ සැලැස්මක් තියනවාද? කමක් නැත්තම් කමක් නෑ. මාව මරලා දානවා කියන මට විශ්වාසයක් තියනවාද? නැත්නම් නුදුරු දිනකින් මට ඒක කරනවා. මොකද බොහුන්ගේ ඔක්කොම හෙළුව එළිවලා තියෙන්නේ දැන් ජනාධිපතිතුමාගේ බලය පාවිච්චි කරලා. ජනාධිපතිතුමා සමහර දේවල් වලට නිහඬව ඉන්නවනේ. ඉතින් ඒ නිසා දැන් ජනාධිපතිතුමාට උනත් පෙන්වන්න පුළුවන් අපි ප්‍රචණ්ඩකාරී වික්ෂුන් වහන්සේලා කියලා. ඉතින් ඒ නිසා මේගොල්ලෝ බය නැතුව දැන් අපිට වෙඩි තියලා දාන්න සූදානම්. හිරේට අරගෙන ගිහිල්ලා කූඩුවට දාන්න සූදානම්. ඉතින් මම කියන්නේ මගේ ඇඟට අත තියන්න එපා. මම වැරද්දක් කරලා නැහැ. පැහැදිලි පරීක්ෂණයක්. අපි නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා කියන්නේ රටේ නීතිය ගැන හොඳට දන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අජිත් රෝහණ මැතිතුමා. එතුමාට වගකීමක් තියෙනවා. එතුමාගේ නිලධාරී යොදවලා විමර්ශන කණ්ඩායමක් යොදවලා මේ ප්‍රශ්නේ පිළිබඳව පැහැදිලි තීන්දුවක් පොලිස් මාධ්‍යාංශයේ මාධ්‍යාංශවලින් තියෙන නේද පොලිස් මාධ්‍යාංශයක් කියලා දෙනවනේ නිවේදන. මේ කාරණේ පිළිබඳව විමර්ශනයක් කරලා රටට ඇත්ත කියන්න ඕනේ. නැත්තම් විචුන් වහන්සේලා වෙච්ච අපි මොකද කරන්නේ? මේගොල්ලෝ මේ රටේ ව්‍යවස්ථාවේ මේ බුදුදහම රකින්න පොරොන්දු වෙලා ධර්ම ලාංඡනේ ගහගෙන පන්සල්වල හාමුදුරුවන්ට කකුල පොළවට ගහන තර්ජනය කරලා යමන්තෝ ඇදගෙන යනවා. යමන්තෝ ඇදගෙන යනවා කියන්න මොකද්ද තියෙන බලේ? නීතියද මේ? නිසා මංගලගම ඕවයිසි මහත්තයාගේ මේ ක්‍රියාදාමය පිළිබඳව නිසි විමර්ශනයක් ගන්න නැත්නම් මම රටට කියන්නම්, මාත් එක්ක ඉන්න සියලුම මගේ දරුවනේ හැම කෙනෙකුගෙන්ම මම ඉතා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. එකතු වෙයලා රට පෙරලන්න නෙමෙයි, යුද්ධීය සාධාරණීය ජාතියක් හැටියට ඉෂ්ට කරගන්න. එදත් ඒකේ ඉන්නවා, අදත් ඒකේ ඉන්නවා, හෙටත් ඒකේ ඉන්නවා. ඒ නිසා මම හිතනවා මේක පිළිබඳව අවධානය යොදයි කියලා රටේ ජනතාව. මගේ මේ පණිවිඩයේ මම හිතනවා සියලු මාධ්‍ය ආයතන වලට යොමු කරන්න පුළුවන් කණ්ඩායම් බලනවා. මේවා යොමු කරන්න, මාධ්‍යටත් කියන්න, මේවා පිළිබඳව කතා කරන්න කියලා. මාව මරණ සැලැස්මක් මංගලගම ඕවයිසිගේ මට ඒක දැන් අද හිමිදරව් වුණා. ඒ නිසා මේ පිළිබඳව පරීක්ෂණයක් තමයි මම ඉල්ලන්නේ. මම ඕන අධිකරණයක් ඉස්සරහ අපිට මේකේ සත්‍ය කරුණු හෙළිදරව් කරන්න සූදානම් දරුව අධිකරණයේ කෙරේ තියෙන විශ්වාසය නිසා. හැබැයි මේ විශ්වාසය පළුදු වෙන විදිහට මේ මිනිස්සු මේ ගම ඇතුලේ උසාවි නියෝග කඩවෙන පරිදි කටයුතු කරලා අද කකුල පොළවට පය ගහලා යමන්තෝ කියන්න තරම් හයියක් ගත්තේ කොහෙන්ද? තෝ මරණවා කියන්න හයියක් ගත්තේ කොහෙන්ද? මට ඒක දැනගන්න ඕනේ. මම ඒකයි මේ වීඩියෝ එක තියන්නේ. තෙරුවන් සරණයි, හැමදෙනාට.